read the following short message. කියවන්නලු පහස් දැක්කෙන කෙටි message එක පණිවිඩය and fill in the blanks ඉස්සම් පුරවන්න of the dialogue දෙපසේ about it ඒ පිළිබඳව දිලා දිලා දෙපසේ ඉස්සන පුරවන්න. ඒ කියන්නේ මෙන්න මේ message එක කියවලා ඒක මත පදනම් වෙලා ඒ කියන්නේ message එක පිළිබඳව තමයි මේ දෙපස යන්නේ අනිවාර්යෙන් මේ message එකේ මොනව හරි කියවෙන දෙයක් ගැන. හරි? එතකොට අපිට සිද්ධ වෙනවා මේ message එක කියවලා තේරුම් අරගෙන ඒකේ අදහස ඒකේ idea එක තේරුම් අරගෙන හරි මේ යටින් දීලා තියෙන ඩයලොග් එක නැත්තම් දෙපස දෙන්නෙක් අතර තියෙන මේ දෙපස හිස්තන් තියලා තියෙන හිස්තන් දාලා තියෙන එක පුරවන්න ඕනේ use only one word කියලා තියෙන එක වචනයයි පාවිච්චි කරන්න පුළුවන් හිස්තනක හරි පුතේ බොහෝ විට ඔයාට බොහෝ හිස්තන් වලට මේකෙම තියෙන වචනය පාවිච්චි කරන්න පුළුවන් හැබැයි සමහරක් වෙලාවට හරි ප්‍රශ්නේ කියලා තිබ්බොත් එක වචනයක් කරන් පාවිච්චි කරන්න කියලා සමහරක් වෙලාවට කියලා තියෙන ලාවුත් තියෙනවා හැබැයි සමහරක් වෙලාවට ඔයාට මේකෙම වචනයක් යොදා ගන්න නැතුව ඔයාට ඔයාගේ දැනුම පාවිච්චි කරලා මේ හිස්තනකට සමහරක් වෙලාවට එන්න ඕන උත්තරයක් ඔය උඩ මෙසේජ් එක ඇතුළේ නැති වෙන්න පුළුවන් වචනේ. ඒකට ඔයා වචනේ හිතලා කල්පනා කරලා දාන්න වෙන අවස්ථාවකුත් තියෙන්න පුළුවන්. හරි? ඒක ඔයාගේ දැනුම මත පදනම් වෙන දෙයක්. හැබැයි හිස්තන් පහෙන් තුනක් නැත්තම් දෙකක් බොහෝ විට ඔයාට මේකෙම තියෙන වචනය පාවිච්චි කරලා මේක උඩ දා ගන්න පුළුවන්. හරි? ඒ නිසා සමහරක් විට මේකේ නැති ඔයාට වාගේ දරු මෙහෙවල අලුතෙන් වචනයක් මේකට කියන්නේ හිතන ගැලපෙන වචනයක් ඔයාට වෙනම හිතලා දාන්න වෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. හරි අපි බලමු મેસેජ් එක කියවල to Ravan. Ravan ට තමයි મેસેජ් එක එන්නේ කාගෙන්ද from G1 G1 ගෙන්. හරි I won't come to attend the English camp tomorrow. I won't come. Won't කියන පුතේ will not කියන එක කැටි කරපුවාම short කරපුවාම contracted form එක තමයි will not එකේ contracted form එක කියන්නේ කැටි ක්‍රමය තමයි. won won apostrophe t and I won't come mama enne na to attend sahabhagi wenna the english camp english kandurata tomorrow ekata ayi emenna hetu kiyana because I have got flu this evening kiyana puthe me hawasa nemei nokiya kiyanne today evening kiyana kada hawasa hari ada hawasa I have got flu mata flu hadila flu kiyanne mokak flu kiyanne una sampatishawa unai hemrisawa deke ekata aapuwama api kiyana flu ekak kiyala ekena උනට වෙනම කියන්නේ ෆීවර් කියලා සෙන් ප්‍රතිශාර වෙනම කියන්නේ කෝල් කියලා ඔය දෙක එකට එකතු වුනාම තනි වචනයක් ලැබෙනවා අපි ගන්නවා FLU flu කියලා. උන සෙන් ප්‍රතිශාර හරි නැත්නම් උන හෙම්බිස්සාව කියනවා. හරි? රයිට්. ඔන්න හේතුව. ඒකට අදහස උන සෙන් ප්‍රතිශාර හැදිලාලු එයින්ද එන්න වෙන්නේ නැහැලු හෙට කැම්ප් එකට. ડોක්ටර් සෙයිඩ් වෛද්‍යවරයා කිව්වා හරි ડોක්ටර් සෙයිඩ් මම පොඩ්ඩක් කියන්න. ડોක්ටර් සෙයිඩ් I might have to. උදේ I have to කියන්නේ මට යමක් කරන්න සිද්ධ වෙනවා කියන. I have to මට සිද්ධ වෙනවා. Might එක දාන්නේ යමක් කරන්න එහෙම සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. හරි I might have to මට එහෙම කරන්න වෙන්න කියන්නේ. එහෙම කරන්න ඉඩ තියෙනවා බොහෝ විට. හරි මට එහෙම කරන්න සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. මම කොහොම කරන්නද? To get bed rest. Bed rest කරන්න. ඒ කියන්නේ ඇඳේ ඉඳලා විවේක ගන්න. එතන වෛද්‍යවරයා කිව්වලු I might have to get bed rest. ඔයාට ඇඳේ ඉඳලා කියන්නේ එවිදින් නැතුව ඇදට වෙලා පොඩ්ඩක් රෙස්ට් කරන්න වෙයි. එහෙම වෙන්න ඉඩ තියෙනවා till this condition improves. හරි? This condition මම තාත්තේ improves කියන්නේ පුතේ තේරුම් ගොඩාක් තියෙනවා. එකක් අපි improve කරන පාවිච්චි කරනවා දියුණු වෙනවා කියන අර්ථය නේ. දැන් ඉංග්‍රීසි knowledge එක improve කර ගන්නවා දියුණු වෙනවා. හරි? වැඩි කර ගන්නවා වර්ධනය කරනවා. ඒතර මෙතෙන්ට නෝ තේරුව මේ තාත්තේ හොඳ අතට හැරෙනවා. හරි? Improves කියන්නේ මෙතන හොඳ අතට හැරෙනවා. ඒක තාත්තේ දියුණු වෙනවා කියන්නේ මේ අසනීප තාත්තේ දියුණු වෙනවා කියන එක අදහස් කරන්නේ. හොඳ වෙනවා සුව වෙන තත්ත්වයටපත් වෙනවා හරි එතකොට till කියන පුතේත් එක්ක එහෙනම් ඇඳේ ඉඳන් විවේක ගන්න සිද්ධ වෙන්න ඉඩ තියනවලු till this condition improves මේ තත්ත්වය පොඩ්ඩක් ඒ කියන්නේ සමනය වෙලා හොඳ තත්ත්වයකට ඒ කියන්නේ ඔයාගේ අසීප තත්ත්වය යහපත් තත්ත්වයටපත් වෙනකන් ඔයාට එහෙම වෙන්න ඉඩ තියනවා and visit him ඒ වගේම visit him එයාව ඇවිල්ලා හම්බෙන්නලු වෛද්‍යවරයාව after 3 days දවස් තුනකට පස්සේ to check the कंडीशन चेक कर परीक्षा कर सो प्लीज करुणाकला गिव द मेसेज मे मेसेज टीचर कैंपे बारवीन गुरु एंड माय अपोलॉजी 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 का समाव 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 सिटीम समाव इलीम क्या मम मगे समाव मम पीन समावीन समाव आदि ඉතින් කියනවා once i get well පුතේ once කියන්නේ conjunction එකක් සංධි පදයක්
නොකිය කියන්නේ වාක්‍ය දෙකක් එකට එකතු කරන්න යොදන එකක් තමයි සන්ධි පදයක් කියන්නේ. හරි මේ ones කියන එකෙන් වාක්‍ය දෙකක් join කරලා තියෙන්නේ. මේ එක වාක්‍යයක් I get well අනිත් වාක්‍ය තමයි comma න් පස්සේ මෙතන නිකන් තියෙන්නේ I'll meet you කියලා. හරි ones කියන එකේ තේරුම පුතේ විගස කියන එක විගස. යමක් සිද්ධ වෙන විගස. ones I get well කියන පුතේ සුව වෙනවා. එතකොට I get well මම සුව වෙනවා. එතකොට ones දාපුවාම ones I get well කියන්නේ මම සුව වූ විගසම I'll meet you මම ඔයාව meet කරනවා. හරි ඒ කියන්නේ සුව වුණ ගමම්ම සුව වෙන විගසම ගමම්ම මම ඔයාලව meet කරනවා ඔයාව meet කරනවා enjoy the camp with Russell Danish and others හරි එයා කියනවා enjoy කරන්න රසවි දින්න විනෝද වෙන්න camp එකේ ඒ camp එක with Russell ආමෙන් නොකිය කියන තව යාළුවෙක් ඇති Russell කියලා ඒ වගේම Danish නැත්නම් Danish කියන පුළුවන් කියලා යාළුව දෙන්නෙක් ඇති and others අනිත් අයත් එක්ක enjoy කරන්න රාවන්ට ආපු මැසේජ් එක පිළිබඳව දැන් ඩැනිෂ් කියන අර යාළුවගේ නමක් ආවා මෙතන මේ ඩැනිෂ් කියලා ආන් එයාට දැන් රාවන් දැන් උන්න කියනවා අපි බලමු මොකක්ද එයා කියන්නේ කියලා ඔන්න දැන් තමයි ඔයාට ඉස්තම් පුරවන්නත් එක තියෙන්නේ අර උඩ මැසේජ් එකට අනුව මෙතන ඉස්තම් පුරවන්න ඕනේ හරි රාවන් කියනවා ඩැනිෂ් ජීවන් ඩසන්ට් කම් ජීවන් එන්නේ නැහැ නේ ෆෝ ද ඉංග්‍රීසි කැම්ප් ඉංග්‍රීසි කැම්ප් එකට ජීවන් එන්නේ නැහැ He sent me an SMS. Yeah, my SMS ekak kiwwa. Hari? He sent me an SMS. Yeah, my SMS ekak kiwwa. Danish kiyana, "Oh, why is that?" Ayye. Ayye. Ne mokada miniyata vela tiyenne? Ayye. Ravan kiyana, "He has got cold. Eyata cold. Hembirisawa, sympathisawa and anith ekak mokadda metenta enna oni. Flu kiyala danna epa." Eka thamai man kiyuwe. Flu kiyana eka athule puthe roga deka tiyena ekak cold එක තමයි මේ තියෙන්නේ අනිත් එක cold එකත් එක්ක කියන අනිත් රෝගය මොකක්ද එනවා fever මෙතෙන්ට එන්න ඕනේ flu කියන එක නෙමෙයි fever කියන එක fever එක අපි හිතලා දාන්න ඕනේ ඒක තමයි මම කියන්නේ hands up correct කවුරු හරි flu දැම්මම නම් දැන්ට කමන්නේ නැති හරියට දාගන්න වඩාත් ගැළපෙන්නේ fever කියන එක හරි fever from the evening how was in the layout cold and fever උණයි කියන ඉම්ප්‍රසාව උණයි Danish can also eating hasn't he visited a doctor hasn't he ehema nadda karala nadda mokalda karala nadda visited a doctor vaidyare kammana kila nadda Rahul kina he has nane giilla but namuth the doctor has recommended kiyana puthe nirdesha karana yamak karanna kila kiyana wage eka nirdesha karana wage yamak karanna hondai kila ya prakash karana wage eka ne etara vaidyare nirdesha kala thiyena olu him out a blank එකක් මොකක් හරි එකක් ඒ වගේම තමයි අනිත් එක visiting him ඔහු හම්බෙන්න කියලා again නැවත එනම් පුතේ එයාට මොකද recommend කරලා තියෙන්නේ recommend කරපු එක මේකෙම ගත්තාගේ මොකද්ද bed rest hands up correct bed rest හරි ඒක තමයි recommend කරලා තියෙන්නේ ඒ කියන්නේ නිර්දේශ කරලා තිනවා bed rest කරන්න කියලා ඒ වගේම and visiting him ඔහු හම්බෙන්න Again, now that after passu, mokeita passu, that one blank ekak dala day kila thiyenawa. Mona day the day time kene puthe menna me dina wakwalu sahitha kaalaya. Ena mona dinada kochchara dinada puthe meka kochchara dina kila kiwada yata. Menna metana kiyana balanna after 3 days ne. Ethara puthe 3 days kila metana thiyen eke metana thiyena after histana day time kila. Ethara meten denno ne dawas gana kiyada denno ne. ट्री के लिए नॉलेज ना कार्टर ही प्रश्न अत्यंत ने पूर्व हम ऐसा तर में तर ट्री डेस के लिए लेना पी है अतर डेस के लिए ना में तर डेस के दालने वाले दिला दे ना में तर डेस इन ने बैग बुते डे इन एक हेतु तमाई में तर बुते अधास्वन ने ट्री डे टाइम एक ने दिन तूना का काले ऐसा तर में तर टाइम के ने එතකොට මෙතෙන්ට s එක එන්නේ නැති හේතුව තමයි noun එක time කියන noun එක විස්තර කරන්න ඉස්සරහින්
ඉස්සරහින් යොදන පදයට අපි කියනවා නාම විශේෂණයක් නැත්නම් adjective එකක් noun එකක් විස්තර කරන්න නාම පදය විස්තර කරන්න නාම විශේෂණයක් ඉස්සරහින් යොදනකොට නාම විශේෂණයකට පුතේ ඒකවචන බහුවචනතාවයක් නැහැ single plural එකක් නැහැ නේ නාම විශේෂණයකට තියෙනවා නැහැ නාම පදයට තියෙන single plural කියලා එතකොට සාමාන්‍යයෙන් අපි තියන්නේ කර අපි දන්න නාම පදේ singular form එකෙන් තමයි තියන්නේ ඒතර day time days time නෙමෙයි උදාහරණයක් කියන්නම් දැන් අපි පොත් සාප්පුවට කියන්නේ සාප්පුවනේ මේ පොත් සාප්පුවට කියන සාප්පුවට කියන shop නේ ඒතර මොන shop ද අපි book shop කියනවා මිස books කියලා s එකක් දාලා shop කියලා කියන්නේ නැහැ නේද පොත් සාප්පුවට books කියලා දාලා shop කියන්නේ නැහැ නේ අපි කියන book shop කියලා එතකොට ඒකෙත් පොත් සාප්පුව කියලා පොත් කියලා එනවනේ බහුවචනෙ එතකොට ඒතර පොත් කියන්නේ පොතේ නාම පදයක් නෙමෙයි ඒතර නාම විශේෂණයක් මොන සාප්පුවද පොත් සාප්පුව ඒතර පොත් කියලා තිබ්බ කියලා බහුවචන දාන්නේ books කියලා ඒකට හේතුව නාම විශේෂණයක් විදියට නේ පොත් කියන එක ක්‍රියා කරන්නේ එතකොට මොන සාප්පුවද පොත් සාප්පුව. එතකොට පොත් කියන එක ඇවිල්ලා තියෙන නාම පදයක් විදියට නෙමෙයි සාප්පුව කියන එක මොන විදිය සාප්පුවද කියලා විස්තර කරන්නේ. ඒ නවුන් එක විස්තර කරන්නේ. එතකොට නවුන් එක විස්තර කරද්දී අපි සාමාන්‍ය නවුන් එකක් විදියට ඒක පාවිච්චි කරද්දී තියෙන සිංගියුලර් ෆෝම් එක නැත්නම් ඒකවචන රූපයෙන් තමයි කියන්නේ. එතකොට book shop කියන්නේ ඒකයි නැත්නම් books shop කියනෝනේ. තව උදාහරණයක්. පෙන්සල් පෙට්ටියට වල pencil box කියලා ගන්නවා කියනවා. pencil box කියනවම pencil පෙට්ටිය නะ pencil නම් pencils වෙන්න බෑ. නැ පෙන්සිල් බොක්ස් පෙන්සිල්ස් නෙමෙයි අන්න එකත් ඒ වගේ එකක් තමයි පැහැදිලි කියන එක ඒ වගේ ඕන තරම් තියෙනවා හරි ඒ වගේ ඕන තරම් තියෙනවා ඒක ඇඩ්ජෙක්ටිව් එකක් විදිහට එනකොට ඩේස් වෙන්න බෑ ඩේ එන්නේ නම් 3 ඩේ ටයිම් හෑන්ඩ්ස් අප් කරේ මම මේ වෙන අමතර දෙයක් කිව්වේ හරි රයිට් ඊළඟට කියනවා ආෆ්ටර් 3 ඩේ ටයිම් දින 3ක කාලයකට පසු එයාව නැවත විසිට් කරන්න කියලා කිව්වලු මොකටද ටු චෙක් චෙක් කරන්න හිස් මොකද්ද ඔහුගේ මොකක්ද ඒක නම් මේකෙම ගත්ත හැකි කිස් මොකද කන්ඩිෂන් යාගේ තත්ත්වය හෑන්ඩ්ස් අප් කරෙක්ට් කන්ඩිෂන් කන්ඩිෂන් අගේන් ඒයි කන්ඩිෂන් එක ඊළඟට කියනවා රියලි ඇත්තද ඉට්ස් සෝ බෑඩ් ඒක නම් ගොඩක් නරකයි ඒක කියන්නේ ගොඩක් නරක ආරංචියක් නේද ඒක නම් ගොඩක් නරකයි ටු ඕල් ඔෆ් අස් අපි ඔක්කොම මේක නම් නිකන් එච්චර හොඳ දෙයක් නෙමෙයි ඒක ටිකක් නරක ආරංචිය නෝකිය කියන්නේ ඒකයි ඊළඟට කියනවා යස් ඔව් we might have to අපිට සිද්ධ වෙයි මේ might කියන්නේ අර මයින්සලක වගේ එහෙම වෙන්න ඉඩ තියෙන අපිට සිද්ධ වෙන්න ඉඩ තියෙන මොනවා කරන්න එකද badly effort පුතේ effort කියන්නේ දරා ගන්නවා effort කියන්නේ දරා ගන්නවා හරි badly effort අපිට ඉතාලම අමාරුවෙන් දරා ගන්න වෙයි මොකද his absence එයාගේ නොපෙමිනීම හරි එයා ආවනම් හොඳයි නමුත් එයා ඉන්නේ නැහනේ ඒ හින්දා එයාගේ absence එක අපිට badly effort කරන්න වෙනවා effort කරන සිද්ධ වෙනවා කියන්නේ ඉතාලම අමාරුවෙන් හරි ඒක අපිට effort කියන්නේ දරා ගන්න සිද්ධ වෙනවා දැන් අනෝ has he informed has he informed inform කියන පොතේ දැනුවත් කරනවා has he informed ඔව් දැනුවත් කරලා තියනවාද the camping teacher දැනුවත් කරලා තියනවාද no not yet නෑ නෑ තාම නෑ he asked me ඔහු මට කියා සිටියා නැත්නම් ඉල්ලා සිටියා to send the message එකක් යවන්න කියලා with his ඔහුගේ මොකක් සමගද එයා පුතේ message එක දෙන්න කියලා කියනවා මේ බලන්න කොහේ so please give the message to the camping teacher තව එකක් කියන තොර මෙසේජ් එක දෙන්න තව මොකක්ද කියන්නේ my apology ආයාගේ apology එක දෙන්නලු ඒ කියන්නේ සමා වෙනවා එයා සමා වෙන්න කියන එක සමාවල් සිටීමත් ගුරුවරට කියා සිටින එක කියන්නේ එහෙනම් මෙතෙන් දෙන්න ඕනේ උත්තරේ apology hands up correct a p o l o g y apology හරි එහෙනම් වෙන්න මෙහෙමයි උත්තරේ කියනවා ටක් ගාලා අඩුපාඩු තියෙනවා බලාගන්න